මම ඉසිසෙල්ලාම කවිපතක් ලිව්වේ උසස් පෙළ කරලා ඉඳද්දි. ඒ කඩදාසි කොටක ගීතය. ඒ අත්පිටපතත් අරගෙන මම ලංකාවේ මං ආදරය කරන කීප දෙනෙක් හම්බුණා. ධර්මසිරි ගමගේ ෂූරින් හම්බුණා පෙරවදනට. මම පසුවදන ලියාගත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්නට කියලා. ඒ කාලේ ඔහු කතිකාචාර්ය සුනිල් ආරියරත්න. 1979 ඉතාමත්ම ප්‍රසන්නව මා පිළිගත්තු ඔහු කිව්වා බන්දුගේ කවි ගීත වගේ කෙටි ගීතවත්. ඒ නිසා නන්දව හම්බ වෙන්න මේ කවි පොතත් එක්ක කියලා. මම කවි පොත මුද්‍රණය කරන්නත් ඉස්සෙල්ලම නන්දා මාලනී හම්බුණා. නන්දක ඒ කාලේ හිටියේ දහම්මාවතේ මහරගම. ඒක දිග කතාවක්. මුද්‍රණය කරන්න ඉස්සෙල්ලා ටයිප් කරපු කවි පොතත් අරගෙන මම නන්දක හම්බුණාම නන්දක ඒකේ ගීත කීපයක් තෝරගත්තා. මට ඉහි මලක් පිපුණා. මට හිතුණා මම මොනතරම් පුණ්‍යවන්තයෙක්ද කියලා. කිසිම සම්බන්ධයක් නැතුව ජාතිය අශෝරාවේ බඳු ඈ මගේ ගීතයක් ගැයීම. ඒ විදිහට තමයි මගේ ඉර ලස්සනයි ඉරගල රස වැටෙන විට කියන ගීතය නම් දක්ව ගායනා කළේ. ඒ ගීතය අරගෙන අවුරුද්දක් දෙකක් ගිහිල්ලා. ඒ සරල ගී වැඩසටහනට ඇගේ. නමුත් මේ පළමුවෙනි දවසේ ඈ හම්බුනහම අපූර්ව සිදුවීමක් වුණා. ඒක දැන් හිනා වුණාට එදා මං හරියට බය වෙච්ච සිද්ධියක්. ඔය කියන කාලේ වෙනකොට 1979 වෙනකොට අදටත් අති ජනප්‍රිය ඇගේ ගීතය මගේ ලෝකේ මුළු නුවරම නිදිගත්නේ මොහොතේ. ඒ ගීතයේ වචන ලයනල් අල්ගමගේ තනුව මට හිතාගන්න බැහැ අදටත්. ඉතින් මගේ ආශාව ආසක්ත බව ඉහවහා ගිහිල්ලා නන්දක දීපු ඉඟුරු ප්ලේන්ටිය බොන ගමන් මම වැඩි හොඳට කිව්වා ඇගේ ගීත ගැන ගොඩාක් කතා කරලා ඉවර වෙලා නන්දකට කවදාවත් මුළු නුවරම නිදිගත්නේ මොහොතේ වගේ ගීතයක් නම් ගායන්න බෑ කියලා. ඒ මම කිව්වේ මගේ උතුරායන රසිකත්වයට. නමුත් මම දැනගෙන හිටිනා ඒ ප්‍රතික්‍රියාව ගැන. ඇගේ හිනා වුණ අඳුරු වුණා. ඈ මං කියන්නේ නැහැ කෝප වුණා කියලා. ඈ එක පාටම නොමනා පෙනුමක් අරගෙන කිව්වා ඔයා කොහොමද එහෙම කියන්නේ කියලා මගෙන් ඇහුවා. මට එක පාටම සිතුවිලි හරි පුදුමයි. විදුලි වේගෙන් මට මතක් වුණා බණ්ඩාරස අපිට 10 පන්තිද කියපු කියමනට. කිසිම නිර්මාණකාරයෙක් තමන්ගේ හොඳම නිර්මාණය අනාගතේ කරන්න තමයි ඉන්නේ. ඒගොල්ලෝ කවදාවත් තමන්ගේ මොනම නිර්මාණකින්වත් තෘප්තිමත් වෙන්නේ නැහැ. හැබැයි කලාකාරයෙකුනේ එහෙමයි. මාත් එක්ක ගියපු යාළුවා කිව්වා ඇයි උඹ ඒ වගේ මෝඩ කතාවක් කිව්වේ කියලා. ඒත් මට හිතෙනවා නන්දක්කගේ පරම රමණීය ගීතය මුළු නුවරම නිදිගත් මේ මොහොතේ. එහෙම නැත්නම් ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ. මේ නන්දක්කගෙන් බැනුම් අහපු ඇගේ නොමනාපයට ලක්ුණු මම අදට ඒ වගේම හිතුවක්කාරකමක් කරනවා. ඒ මොකද්ද? මුළු ලෝකෙම හොඳම හින්දි සින්දුව ගැන ඔබට කියන්න. ඒක තමයි මගේ සදාකාලික විශිෂ්ටතම මధుරම හින්දි ගීතය. මගේ අවුරුදු 6 විතර ඉඳලා මුලාඩ් රේඩියෝ එකෙන් වැල් රේඩියෝ එකෙන් ආකාශ වාහිනී එහෙම නැත්නම් ඕල් ඉන්දියා රේඩියෝ එක අහපු මම හින්දි සින්දු කන පුරා අහපු මම මගේ ආසම ගීතය මගේ අසමසම ගීතය තමයි මොහමඩ් රාෆිගේ නෞෂාඩ්ගේ තනුව සොහනී රාත්. ඒ ගැන නම් මට කියන්න කිසි බයක් නැහැ. ඒකින්ද මම නන්දක්කටයි කියන්නේ. නන්දක්කා මට බැන්නට තවත් මේ වගේ හින්දි ගීතයක් කාටවත් කියන්න බෑයි කියලා කිව්වට කාටවත් මට බනින්න බෑ. ඒක හරියට මගේ ගීත සේරම හොරාගත්තත් මගේ දේපල සේරම හොරාගත්තත් මගේ රසිකත්වය කාටවත් හොරාට ගන්න බෑ වගේ තමයි. මේ තමයි මම ලෝකෙම්ම කැමති මැරෙනතුරුම කැමති හින්දි ගීතය ගැන 2011 සැප්තැම්බර් 11 වෙනිදා මම ශ්‍රව්‍ය සටහන තියපු විදිය. ඉන්දියාවේ හැම දෙයක්ම අපට බලපාන්නේ ඉන්දියාව අපේ ළඟම රට හින්ද විතරද? එහෙම නැත්නම් අපි ඉන්දියාවෙන්ම මෙහි ආපු නිසාද? සිංහලයේ මේ රටට එන්න කලින් ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසටත් එහා මේ රට ප්‍රසිද්ධ වෙලා තිබුණේ මැණික් ඒකාධිකාරය ගොඩනැගුණු රට විදියට. ඒකනේ අපේ රටට රත්නද්වීපය කියලා කිව්වේ. පණ්ඩුකාභයේ යුගය තමා මේ නෑකමේ තරමක් දැනෙන ගතිය පෙන්වන්නේ. අපි ඕනෑම හින්දි ගීතයක් අපේ වගේ වැළඳගන්නේ ඇයි? තමන්ගේම ගීතයක් ගයනවාට වැඩිය නිවැරදිව හින්දි ගීත ගයන අය අපි දැක තියෙනවා. අපට නේරු හරි ගාන්ධි හරි තාගෝර් හරි අපේම තාත්තා කෙනෙක් විදියට දැනෙන්නේ ඇයි? තාගෝර්තුමා ඔහුගේ ගීතාංජලි ලියපු වෙයාද මයින්ඩ් ඉස් විතවුට් ෆියර් කියන කවිය මහගමසේකර එක හුස්මට
බියෙන් තොරව හිස කෙලින් තබාගෙන හිඳිනට හැකි කොහෙදෝ කියලා ලියන්නේ කොහොමද? සරෝජිනි නායදු භාරත කෝකිලාවිය ලියපු ද වීවස් කවිය කොහොමද සේකර එක හුස්මට සන්නාලියනේ කියලා ලියන්නේ? අපේ රටේ ලස්සන බලන්න අපට ඇස් දෙක දෙන්න ඉන්දියාවද? අපේ මිහිරි ගී අහගන්න අපට දෙසමන් දෙන්න ඉන්දියාවද? මං ඊළඟ ගීතයට යන්න කලින් ඊට සම්බන්ධ පුංචි දෙයක් ඔබට කියන්න ඕන. ඒක මගේ පෞද්ගලික අත්දැකීමක් වුණත් මේ ගීතයට සම්බන්ධ නිසාත් ඉන්දියාවට සම්බන්ධ නිසාත් මට ඒක කියන්න හිතුණා. ඔන්න මං උසස් පෙළ කළා විතරයි. ගාල්ලේ කලේ ගාන හන්දි යාළුව සංවිධානය කරන සංගීත ප්‍රසංගයක්. ඒ කාලේ හොඳ පිළිගැනීමක් තිබුණු තරු තමයි පුංචි වුණාට අපේ යාළුවෝ ගෙන්නන්නේ. ඉන්ද්‍රානි බෝගඩ, ප්‍රියා සූර්යසේන වගේ අය හින්දි කියන ජනප්‍රියතම දක්ෂතම කෙනා ටියුඩ ජයශාන්ත ඔන්න ඔය වගේ. හවස් වෙනකොට මම කලේ ගාන හන්දිය පැත්තට ගියේ යාළුවන්ට උදව් කරන්න. වැඩ සෑහෙන්නේ නැති කියලා. අවශ්‍ය දේවල් කරලා හුස්මක් ගන්න හැදුවා විතරයි අද පානදුරේ සංගීත ගුරුවරයෙක් විදියට ඉන්න සෙනරත් මං දිහාවට කලබලෙන් ආවා. බන්දුල මාර වැඩේ. එනවුන්ස් කරන දෙන්නට ලොකු කරදරයක් වෙලා. උන් තාම කළුතර. ෂෝ එකට තව පැය භාගයයි. ඉතින් ඒගොල්ලෝ එනකන් ඔකෙස්ට්‍රා එකට සංගීතයක් ගහ ගහ ඉන්න බැරිය. මං කිව්වේ එන විදිය හරි නැති හින්දා. පිස්සුද? දැන් සිංගර්ස්ලා සේරම ඇවිල්ලා අපේ ගෙදර. වැඩේ හතටවත් පටන් ගන්න ඕන. පේන්නේ නැද්ද සෙනඟ? බන්දුමේ කරන්න කිසිම දෙයක් නැහැ. අපි මේ හිරම නැතිල්ලුවට අපිට කතා බෑනේ. උඹ ඇනවුන්ස් කරන්න ඕන. ඊට පස්සේ එන්නේ මගේ නානා ප්‍රකාර හේතු දැක්වීම මේ වැඩෙන් මග අරින්න. ඒවා කියන්න වැඩක් නැහැනේ. අවසානයේදී මෙන්න මං ඉන්නව වෙවුල වෙවුල වේදිකාවේ. මිනිස්සු පොර කනවා. පොලිසිය කට්ටිය තෙරපිලා කම කඩාගෙන එන අයට පොළු වලින් දෝයි දෝයි ගාලා පහර දෙනවා. මගේ තොලකට වේලිල යනවා. සමහරු මාව පෙන්නව හරියට ප්‍රදර්ශන භාණ්ඩයක් කියලා වගේ. ඕන එකක් වෙද්දෙන් කියලා මං කෑ ගැහුවා සංසුන් වෙන්න කියලා. ගීත අහන්නා ඔබ පොළු පහරවල් කනවා බලන්න මට බෑ. ඒ නිසා සංසුන් වෙන්න කියලා මං කෑ ගැහුවා. කළුපාට රාළහම කෙනෙක් මං දිහා රවා බැලුවා. මං දන්න විදිහට වැඩේ සමතයකට පත් කළා. හින්දි චක්‍රවර්ති ඩියුඩේ ජයශාන්ත වේදිකාවට එනකොට මම ටිකක් පදම් වෙලා සීසන් වෙලා. මට යාන්තම් මතක තිබුණ සුන්දර් ගීත් ප්‍රසංගයට ජන ගඟ ගැන පත්තරයක තිබුණු ප්‍රවෘතිය. මම සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් ටියුඩේ ජයශාන්තගේ ප්‍රසංගයට සෙනගත් ඊට ඉස්සර වැඩිම සෙනගා ප්‍රසංගයත් සසඳමින් කතා කළා. මොකද මම ඔහු ගැන දීර්ඝ විස්තරයක් කරන්න දැන සිටියේ නැහැ. හරියට ඇත්ත වගේ කියපු ඒ සංඛ්‍යාලේඛන එක්ක ඔහු වේදිකාවට මා කැඳවද්දී ඇසුණු ආරම්භක සංගීත කණ්ඩේ යන අතරේ ඔහු මා වැළඳගෙන අහනවා, මල්ලි කොහොමද ඔයා මේ තරම් කරුණු හොයාගත්තේ කියලා. ඔහු එදා කලේ ගාන හන්දි ගැයූ ගීතය තමා මා මතක් කළ, මා උමතු කළ, මා කැමතිම හින්දි ගීතය. ඒ ගීතය තිබුණේ දුලාරි චිත්‍රපටිය. මොහමඩ් රාෆි මේ ගීය කිව්වත්, නෞෂාඩ් මේ ගීතය හැදුවත් මට තාම වැඩියෙන්ම රහ ටියුඩ ජයශාන්ත එදා අපේ ගමේ බෝපේ කලේ ගාන හන්දිය කියපු ගීතේ. එදා අපේ ගමේ වාදක මණ්ඩලේ බටනලාවට හිටි අද ප්‍රවීණියෙක් වෙච්ච ජානක බෝගොඩ. වායලීනය ගැහුවේ අද කවුරුත් දන්න ෂෙල්ටන් විජේසේකර. දුලාරි චිත්‍රපටි ඉන්දියාවට අයිති වුණත්, රාෆි නෞෂාඩ් ඉන්දියාවට අයිති වුණත් මේ ගී ඇහෙනකොට මම නම් ඉන්නේ ඉන්දියාවේ නෙමේ, ගාල්ලි බෝපේ අපේ ගමේ කලේ ගාන හන්දිය. සුහානී රාත් ඩල් චුකී, නා ජානේ තුම් කබ ආවගේ. සුහානී රාත් ඩල් චුකී, නා ජානේ තුම් කබ ආවගේ. जहाँ की रुत बदल चुकी, ना जाने तुम कब आओगे. सुहानी रात ढल चुकी, ना जाने तुम कब आओगे. नजारे
जाके सो गए सितारे अपने रोशनी दिखा दिखा के सो गए हर एक शम्मा जल चुकी ना जाने तुम कब आओगे सुहानी रात ढल चुकी ना जाने तुम कब आओगे तड़प रहे हैं हम यहाँ तड़प रहे हैं हम यहाँ तुम्हारे इंतजार में तुम्हारे इंतजार खिजा का रंग आ चला है मौसम बहार में मौसम बहार में हवा भी रुख बदल चुकी ना जाने तुम कब आओगे सुहा